මං හිතන්නේ මේ මෑත කාලේ හරියට කතා වෙච්ච දෙයක් හින්දා මේකත් වැදගත් වෙනවා. මේ ඇවිල්ලා පැලෝපීය නාලය. දැන් සමහර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කියනවා කාන්තාවන්ගේ පැලෝපීය නාල කියලා જાතියක් නැහැ කියලා. හරි. හැබැයි මේ පැලෝපීය නාලය තියෙනවනේ. මේ පැලෝපීය නාලය මේම ලොකුවට ඇඳට මම, හරිද? ඔබ හිතන්න එපා ඒක මේ වෙන විශාල, හරිද? මේ අර garden hose එකක් වගේ එහෙම එකක් නෙමෙයි. හරි. මෙයාන මේ 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 ඇඟිල්ල තියෙන්නේ මීටත් වඩා පුංචි. අතිශය සියුම්. හරි. ඒ වගේම ඇතුලේ තියෙනවා මෙහෙම පක්ෂ්ම කියලා જાතියක්. ඒ වයින් තමයි දැන් මේක මම සම්පූර්ණයෙන් ඇඳේ නෑ. මේක මෙහෙම ඇවිල්ලා ඔය නැහැ මම අඳින්නම් මං. හරි. මෙහෙම ඇවිල්ලා මෙහෙම නැමිලා තියෙන්නේ ඔහම. මේ කෙලවර මේ වගේ පුනීලාකාරයි මෙහෙම. මෙතන තමයි ඩිම්බකෝෂය තියෙන්නේ. මෙතනින් තමයි මොකක් වෙන්නේද? මෙතනින් තමයි ඩිම්බයක් නිදහස් කරන්න. මේ නිදහස් කරන ඩිම්බය. එතකොට මේ ඩිම්බය මෙහෙම මොකක් දක්වා එනවද? ඔය අර ගර්භාෂයේ පැත්තට එනවා. ඩිම්බයේ ගර්භාෂයේ පැත්තට එනවා. නිකන් එනව නෙමෙයි. හරිද? මේක ඇතුලේ තියෙනවා සියුම් මොනවද තියෙන කියන්නේ? සියුම් පක්ෂ්ම තියෙනවා කොහොමාරි මෙහෙම. මේ විදිහට හරි. සියුම් පක්ෂ්ම තියෙනවා මෙහෙම. මේ පක්ෂ්මවල ක්‍රියාකාරීත්වය මගින් තමයි, හරිද? මේ ඩිම්බය මෙහෙම පක්ෂ්ම මගින් මෙහෙම මොකක් කරන් යනවද? මෙහෙම අරගෙන 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 යන්නේ අර පැත්තට. පැහැදිලිද? එතකොට මේ ලිංගික ප්‍රජනනයේදී ශුක්‍රාණු නිදහස් වෙන්නේ මෙහි. ඒ ශුක්‍රාණු මෙහෙම, හරිද? මේ විදිහට ඔහොම මෙහෙම එනවා පීනගෙන. ඔහොම. එතකොට මෙන්න මේ හරියදි විතර මෙහෙම ශුක්‍රාණුවකට මේ ඩිම්බය හම්බ වෙනවා. මෙතන තමයි මොකක් වෙන්නේද? සංසේචනය වෙන්නේ. එතකොට ඔය දැන් මට මම දැක්ක ඊයේ කුරුණෑගල රෝහලට පැමිණිණි 800 ගාණක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා, හරි? මව්වරුන්ගේ. ඒ කියන්නේ පළවෙනි දරුවා ප්‍රසූත වුණාට පස්සේ ඒ පළවෙනි දරු ප්‍රසූතියේදී normal birth එකක් නෙමෙයි නං සිසේරියන් සැත්කමක් නම් කරලා තියෙන්නේ. ඒකෙදි මෙතනින් මෙහෙම කපනවනේ. හරි. කපලා ගර්භාෂ බිත්තියත් කපනවා. ඒතකොට මේක ඕපන් කරපුවාම, හරිද? ගර්භාෂයේ ඉන්න ළමයා එළියට ගණ්ඩනේ ඕනි. එතකොට මොකක් පේනවද? දැන් මේ ගර්භාෂයේ මෙහෙම පේන ගන්නට ඕපන් කරපුවාම මොකක් පේනවද? පැලෝපියන් ටියුබ් එක පේනවා. එතකොට තියෙන චෝදනාව තමයි ඒ වෛද්‍යවරයාට මේ පැලෝපියනාලය කිසියම් අඬුවකින් හිර කළා හරි එහෙම මොකක් හරි කරලායි කියන එක. ආටරි ෆෝසෙප් කියලා එකක් තියෙනවා. ඒකෙන් මේක තද කළා තියන්න පුළුවන් කියලා සමහර අය අදහස් දක්වනවා. ඇත්තම තත්ත්වේ කියනවා නම් අඬුපඬු මුකුත් ඕනේ නැහැ. මොකක් කරන්නද? මෙහෙම අල්ලලා මෙහෙම අල්ලලා පොඩ්ඩක් මෙහෙම කරගවනම් ඇති. ආයි වෙන මුකුත්ම කරන්න ඕනේ නැහැ. ඇයි දන්නවද? මේක අන්තිම සියුම් ටියුබ් එකක්. එතකොට මේ පක්ෂ්ම වලට හානියක් වුණොත්, මේ දෙපැත්ත ඇලුනොත් මේ ඩිම්බය මොනවා වෙන්නේ නැද්ද? මෙහෙට යන්නේ නැහැ. යන්නේ නැහැ කියන්නේ ආයින් පස්සේ සංසේචනයක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ වඳයි. මම දන්නේ නැහැ විද්‍යාත්මක, මං විද්‍යාව උගන්නන කෙනෙක් විදිහට විද්‍යාත්මක පරීක්ෂණයක් නොකර ඒ වෛද්‍යවරයා එහෙම කරාද නැද්ද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම කියන්නේ එහෙම කරන්න පුළුවන්. කරාද නැද්ද කියන එක පරීක්ෂණයක් මගින් හොයන්න ඕනේ දෙයක්. ඒක මගේ කාර්යය නෙමෙයි. දැන් මගෙන් ගොඩක් අය අහනවා මේ එහෙම කරන්න පුළුවන්ද කියලා. පුළුවන් කරන්න. ඒක හරි බොහොම සරල වැඩක්. මහලුකු දෙයක් නෙමෙයි. එතකොට දැන් 800 ගාණක් පැමිණිලි කරනවා නම් ඒ අදාළ වෛද්‍යවරයා සිසේරියන් සැත්කම කළාට පස්සේ ආපහු දරුව ලැබුන්නේ නැහැ, අවුරුදු 7-8ක් ගියාටවත් ලැබුන්නේ නැහැ කියලා කියනවා නම් එහෙම කියන්නේ එක්කෙනෙකුත් නෙවෙයි නං 800 ගාණක් ඉන්නවා නම් එතන ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. ඒක නිකන් සසම්භාවී දෙයක් නෙවෙයිනේ. එතකොට ඒකේ වෙසෙසි වෙනසක් තියෙනවනේ, පැහැදිලි වෙනසක් තියෙනවනේ. ඔව්, ඇත්තටම එහෙම කළා තියෙනවා නම් ඒක ජන සංහාරයක්. ඒ කියන්නේ එක්තරා ජාතියක් විතරක් ඉලක්ක කරගනිමින් එහෙම කරනවා නම් ඒක ජන සංහාරයක්. ඒක ඇවිල්ලා ඉතාම නින්දිත වැඩක්. නමුත් දැන් ওই වෛද්‍යවරයා අත්අඩංගුවේ ඉන්නේ, දැන් ඉන්නේ අත්අඩංගුවේ. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් නෙමෙයි. ඒ කියන්නේ පොලිසියෙන් අත්අඩංගුවට අරන් තින්නේ මේකට නෙමෙයි. මොකද අත්අඩංගුවට අරන් තින්නේ මේ තරම් මුදල් ප්‍රමාණයක් ඉපවිවේ කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ එයාගේ account එකේ තියනවලු මේ රහස් පොලිසියේ
පරීක්ෂණ වලට අනුව හොයාගෙන තියෙන්නේ කෝටි 400ක් සල්ලි වලින් විතරක්. ලක්ෂ 400ක් නෙමෙයි හොඳේ, කෝටි 400ක්. කුරුණෑගල ටවුන් එකේ ඉඩම් තියනවලු 17ක්. බිල්ඩින් ගොඩක් තියනවලු. ඒතකොට අවුරුදු 13ක සේවා කාලයකදී මෙච්චර මුදලක් හෙව්වේ කොහොමද කියන එක. අනිත් එක තමයි මෙයා විශේෂඥ වෛද්‍යවරයෙකුත් නෙමෙයි. ඒ කියන්නේ වියෝජි වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒතකොට තව ප්‍රශ්නයක් එනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් මේ වීඕජී යුනිට් එකේ ඉඳගෙන මේසා විශාල ඔපරේෂන් 8000ක් කළේ කොහොමද කියන එක වගේ ප්‍රශ්න ගණනාවක් ඉතින්. නමුත් සෞඛ්‍ය ඇමතිතුමා කියනවා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද එයාගේ පැලෝ පියනල නැහැනේ. දෙකයි වැඩි. පැහැදිලිද? ආයක තව එකක් මට ඒක කියන්න අමතක වුණා. එයා මීට කලින් ඡන්දෙකට ඉල්ලලා තියෙනවා. ඡන්දෙකට ඉල්ලලා කොහම හරි ඡන්දෙන් දිනලා නැහැ. ඡන්දෙකට ඉල්ලනකොට රාජ්‍ය සේවකෙක් මොකෙන් අයින් වෙන්න ඕනද? රාජ්‍ය සේවෙන් අයින් වෙන්න ඕන. රිසයින් වෙන්න ඕනේ. හරි. හැබැයි රිසයින් වුණාම වෛද්‍යවරයෙකුට තියෙන නීතිය තමයි රිසයින් වෙලා ඡන්දෙන් පැරදිලා, يعني ඒක අතෑරලා ආපහු රාජ්‍ය සේවයට එනවනම් කොහොම එන්න ඕනිද? ආය සාමාන්‍ය සේවකේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් වෙනවා වගේ මුල ඉඳන් එන්න ඕනේ. ඒ කියන්නේ කොතන ඉඳන්ද? දුෂ්කර සේවාවේ ඉඳන් එන්න ඕනේ. ඒ තමයි ප්‍රොසීඩියර් එක. හරිද? නමුත් මෙයා අයින් වුණේ ඒ රෝහලටම, අහපව් කුරුණෑගල රෝහලටම පත්වීම හම්බ වෙනවා. ඒ පත්වීම දෙන්නේ નિયમિત පත්වීමක් දෙන ප්‍රොසීඩියට එකට පටහැනිම සෞඛ්‍ය ඇමතිතුමාගේ අත්නෝමතික තීරණයක් අනුව එයාගේ බලය පාවිච්චි කරලා. එතකොට මිනිස්සුන්ට හිතෙනවා මේ පිළිබඳ සැකයක්. ඒක ඇත්ත. සැකයක් හිතෙනවනේ. ඇයි එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ දේශපාලඥයෝ මේකට මැදිහත් වෙනකොට එහෙම හිතෙනවා. ඕකයි පැලෝපියනාල පිළිබඳ ප්‍රශ්නේ. එක නාලයක් අඹරලා වැඩන්නේ මේ වගේ මේකක් එහා පැත්තේ තියෙනවා ඈ. මේ දෙකම මෙහෙම මේ මෙහෙම ඉඳන් හැතැම්ම ගානක් එහා නෙවෙයි, මෙන්න එහෙමනේ තියෙන්නේ. මෙහෙම ඇල්ලුවා මිරිකුවා. මෙහෙම ඇල්ලුවා මිරිකුවා එච්චරයි. ඕකට තප්පර ගානක් යන්නේ. ඊළඟට සාමාන්‍ය වීඕජී ડોක්ටර් කෙනෙකුට සිසේරියන් එක කරන්ඩ සැත්කම කරන්ඩ විනාඩි 45ක් පැයක් විතර යන අතර මෙයාට පුළුවන්ලු එක පැය කාලෙන් කරන්න. එතකොට මෙයායි පැය කාලෙන් කරන්න මේ හදිස්සි. එතකොට දැන් තියෙන සැකේ තමයි කිසියම් සංවිධානයකින් මේ සිංහල මව්වරු වඳ කිරීම සඳහා මේ කරන කාර්ය සඳහා එයාට මොනව වුණාද? මුදල් ලැබුණාද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මං කියන්නේ තේරෙනවද? එහෙම ලැබුණු මුදල්ද මේ කෝටි ගානක මුදල් කියන එක? මොකද වෛද්‍යවරයෙකුට ඒ පොඩි කාලයකදී විශේෂඥ වෛද්‍යවරයෙකුත් නොවි එච්චර මුදල් ප්‍රමාණයක් හෙව්වේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන ඒ ප්‍රශ්නේ තියෙනවා. මෙතන මේ මව්වරු 800 ගානක් පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. ඒකයි තත්ත්වේ. ඒතර මේකට හානියක් යන්තම් හරි වුණොත් ළමයි, චූටි හරි හානියක් වුණොත් මේ ඩිම්බේ එන්නේ නැහැ. මේක ආවේ නැත්තම් සංසේචනය වෙන්නේ නැහැ. මේක ඉතුරු ටික තියෙනවා අපේ පාඩමේ ඉස්සරහට. හරි, මට කියන්නකෝ සංසේචනය වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. හැදෙන්නේ යුක්තාණු. ඒ යුක්තාණුව මම මෙහෙම දාන්නද? යුක්තාණු මෙහෙම දාන්න. දැන් මේ යුක්තාණු හොඳේ යුක්තාණු මේකත් ඔය පක්ෂම මගින්ම තමයි මොනවා කරන්නේද? ගර්භාෂයේ පැත්තට අරන් එන්නේ. හරි, මෙතෙන්ටම ගේන්න ඕනි. හරි, ඒ එන ගමනේදි මේක බෙදෙනවා. දෙකට බෙදුනා, හතරට බෙදුනා, කොහොම බෙදිලා මහා ගොඩක් සෛල බවට බෙදෙනවා. ගර්භාෂයට ඇතුල් වෙන අවස්ථාව වෙනකොට සාමාන්‍යයෙන් සෛල 100ක් විතර තියෙනවා. ඔය හිතන්න කොහොම බෙදිලා බෙදෙනවා ඇද්ද කියලා. සෛල 100ක් විතර තියෙනවා. ඊට පස්සේ තමයි එයා ඇවිල්ලා ඉවරලා මේකම අයින් කරන්න පොඩ්ඩක්. මෙහෙම ගර්භාෂයට හයි වෙනවා මෙහෙම. මෙහෙම. හරි, මේකට කියනවා අධිරෝපණය කියලා, ඉම්ප්ලාන්ටේෂන් කියලා. මෙහෙම මෙහෙම හයි වුණාට පස්සේ තමයි මේ ළමයා පිළිබඳ මෙතනින් ළමෙන් හැදේ කියන ගැන ස්ථිර කරගන්න පුළුවන්. හරි, සමහර විට මේ ටික ඔක්කොම වෙලා මොනවා වෙන්න පුළුවන්ද? මෙයා මැරිලා අයින් වෙන්න පුළුවන්. අම්මා දන්නෙත් නැහැ, දැනෙන්නේ නැහැ. මොකද මේ මෙතෙන්ට එනකම්ම මේක නිකන් චූටි තිතක් විතරයි. මෙතන අධිරෝපණය වුණාට පස්සේ තමයි මවගේ පෝෂණය ලබාගෙන ටික 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 ළමෙක් විදියට මොනවා වෙන්නේද? ලොකු වෙන්නේ. ඕක උගන්වනකොට ගොඩක් අය අහනවා, සර් එතකොට ඔය ළමයාට විඤ්ඤාණය කොහෙන්ද? ඒකත් මරු ප්‍රශ්නේ. මට කියන්නකෝ විඤ්ඤාණය කියන්නේ මොකද්ද කියලා. විඤ්ඤාණය කියන්නේ මයින්ඩ් එක. ඒ කියන්නේ හිත.
දැන් ඕගොල්ලු හැමෝටම ඇඟට අමතරව හිතක් කියලා එකක් තියෙනවනේ. ද නැද්ද කියන්න. දැන් මම ළමකින් අහනවා ඔයාට හිතක් තියෙනවා කියලා පිළිගන්නවද? ඔයා කොහොමද හිතක් තියෙනවා කියලා දන්නේ? ඉතින් සර් මේක එක ඒවා හිතෙන්නේ. එක එක ඒවා හිතෙනවා නම් මොකද වෙන්නේ? හිතක් තියෙනවා. දැන් මම අහන්නේ ඔබෙන් අහන්නේ මේ හිත ඔබට ආවේ ඩිම්බයෙන්ද ශුක්‍රාණුවෙන්ද? අන්න ඒකට මට උත්තරේ කියන්න. ඔය හිත ඔබට ආවේ ඩිම්බයෙන්ද ශුක්‍රාණුවෙන්ද? හිත හෙවත් විඤ්ඤාණය එන එක ගැන බයොලොජි වල කොහෙවත් කියන්නේ නැහැ. බයොලොජි වල කතා කරන්නේ ජීව විද්‍යාත්මක ශරීරයේ ගොඩනැගෙන එක ගැන විතරයි. හිත කොයි ලෝකෙන් ආවද කියලා කියන්නේ නැහැ. හැබැයි ඉතින් ඕනම කෙනෙකුට තේරෙනවා මොකක් කියලාද? හිතක් කියලා එකක් තමන් ගාව තියෙන බව. ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. හරි. ඒක අහගන්න තියෙන්නේ ජීව විද්‍යාඥයන් අපට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මේක අහන්න තියෙන එකම තැන කවුද? බුදුහාමුදුරන්ගෙන් තමයි අහන්න වෙන්නේ. හිත කොහෙන්ද ආවේ කියලා. ඒවා ගැඹුරින් විස්තර කරලා තියෙනවා. හරි. හිත අවකාශීයව එන්නේ. අවකාශීයව කියන්නේ අවකාශයෙන් එන්නේ. හරි. විඥානේ අවකාශීයව එන්නේ. විඥානේ මේක බැස ගන්නවා කියලායි කියලා තියෙන්නේ. බැස ගන්නවා විඥානේ. පැහැදිලිද? කොයි අවස්ථාවේද? මේ අවස්ථාවෙම මාර වැඩේනේ. ඩිම්බයයි ශුක්‍රාණුයි සංසේචනය වෙලා යුක්තාණුව හැදෙනකොටම මොකක් වෙනවද කියන්නේ? විඥානයත් අවකාශීය වෙනවා. විඥානය කියන්නේ මෙහෙම අල්ලලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයගලගේ හිතත් ඔයගලන් මෙහෙම අල්ලලා මේ මගේ හිත මේ කියලා පෙන්වන්න බෑනේ. පැහැදිලිද? ඒක මොකක් වගේද නිකන්? ඒක නිකන් එනර්ජි එකක්. ඒකට කියන්නේ තොරතුරු සහ ශක්ති ශේත්‍රයක්. එනර්ජි ඇන්ඩ් ඉන්ෆෝමේෂන් ෆීල්ඩ් එකක්. එහෙම එකක් එනවා මේකට. හොඳට අහගන්න. ඒක නොතිබුණොත් මේක ඉස්සරහට මොනවා වෙන්නේ නැද්ද කියන්න? විකසණය වෙන්නේ නැහැ. අන්න ඒක තමයි වැදගත්ම දේ. මෙතන ඉහළ මුකුත් වෙන්නේ නැහැ. විඥානේ නැතුව මේ ඉස්සරහට මේ ගමන යන්නේ නැහැ. ඒ තරම් වටින දේ ගැන අපේ සිලබස් වල උගන්වන්නේ නැහැ. ඒකත් මාර අසාධාරණයක්නේ. ඔව්. ඒතර මේ අහන්න. මට හොඳට කල්පනා කළා කියන්න මේන විඥාණය අම්මගේද තාත්තගේද? ඒ අම්මගේ විඥානයක්වත් තාත්තගේ විඥානයක්වත් නෙමෙයි. ඒක වෙනම මේකක්. ඒ හින්දා එනම් මෙන්න මෙතන එනවා තර්කයක්. මරු තර්කයක් එනවා මෙහෙම. මම මීට කලින් ඔබට කිව්වනේ සර්ව සමනි වුණු දෙන්නෙක් කියලා. හරිද? සර්ව සමනි වුණු දෙන්නාගේ ප්‍රවේණිකව සර්ව සමයි නම් විඥානයේ සර්ව සමයි. අන්න ඒකට උත්තරේ කියන්නේ මේ මාරම ප්‍රශ්න මේවා. හරි. විසඳන්න බැරි දාර්ශනික ප්‍රශ්න මේවා. හරි. ඔව්. ඒ විඥානේ එකමයි. එහෙමද? නෑ. විඥාන දෙකක්. කොහමද ඔබ පෙන්වලා දෙන්නේ විඥාන දෙකක් බව? සර්ව සම නියුන්න දෙන්නගේ විඥාන දෙකක් කියලා පෙන්වන්නේ කොහොමද? රූපය සමානයි, හැඩය සමානයි, අපිට හොයාගන්නත් බෑ, ලපයක් තියෙන තැන පවා සමානයි. ඒක කොහොමද අපි කියන්නේ විඥාන දෙකක් කියලා? ඒකට සාක්ෂියක් අපේ හත්වෙනි පාඩමේ තියෙනවා. ඒ හත්වෙනි පාඩමේ තියෙනවා ළමයි ස්කිසෝෆීනියා කියලා රෝගයක්. ඒ රිසර්ච් එකම දාලා තියෙනවා. හරි. ඒ රිසර්ච් එකේ පෙන්වනවා සර්ව සම නියුන් ළමයි දෙන්නාගෙන් එක්කෙනෙකුට ස්කිසෝෆීනියා හැදිලා, ඒ රෝගේ හැදිලා, අනිත් එක්කෙනාට හැදෙන්නේ නැතුව දිවිලා තියෙනවා. ඒකට හේතුවක් කියන්නද? මෙයාගේ ප්‍රවේණික සංයුතිය සමානයි. ස්කිසෝෆීනියා කියන රෝගය හැදෙන්නේ ජානයක් නිසා. මේ රෝගය හදන එක වළක්වන ජානයක් මේ දෙන්නගෙම තියෙනවා. තේරෙනවද මම කියන්නේ? මේ දෙන්නගෙම තියෙනවා මේ රෝගය හදන එක වළක්වන ජානයක්. රෝගය හදන එක වළක්වන ජානයක්. හොඳේ. මේ එක ළමෙක්ගේ ඒක ක්‍රියාත්මක වෙනවා. හරිද? අනිත් ළමයාගේ ක්‍රියාත්මක වෙලා කාලයක් ගිහින් ඒ ජානය මොකක් වෙනවද? වැඩ කරන්නේ නැතුව යනවා. ඒ ජානය වැඩ කරන්නේ නැතුව යනවා. ස්විච් ඔෆ් වෙනවා. ඒ හින්දා තමයි ලෙඩේ හැදෙන්නේ. දැන්ටම හොයාගෙන තියෙනවා ඒක. ස්විච් ඔෆ් වෙනවා ඒකයි ලෙඩේ හැදෙන්නේ. තේරුණාද? එතකොට අහනවා අපි ඇයි ඒක ස්විච් ඔෆ් වෙන්නේ? එතකොට කියනවා මීතයිලේෂන් කියලා මීතයිල් කාණ්ඩ වගේ ජානයට හයි වෙනවා. එතකොට අපි අහනවා ඇයි ඒව හයි වෙන්නේ? ඒක නම් දන්නේ නැහැ. ඒක උත්තරේ මොකක්ද? ඇයි එහෙම හයි වෙන්නේ? මේ දෙන්නගේ විඥාන දෙකක් මෙයාගේ කර්මයයි මොකද වෙන්නේ? වෙනස්. විඥාන දෙකක් කර්ම දෙකක්. ඔව්. කර්මය හා කර්මඵලය තියෙන්නේ. එතකොට අරයට එහෙම ලෙඩක් හැදිලා මොනවා විඳින්න තියෙනවද? දුක් විඳින්න තියෙනවා. ඒ හින්දා ප්‍රවේණිකව සර්ව සම වුණත් මොකද වුනේ කියන්නේ? ඌට ඒ ලෙඩේ හැදෙනවා. ඒතර ඒකෙන් පැහැදිලි වෙන්නේ නැද්ද විඤ්ඤාණ දෙකක් කියලා? සමහර දෙමව්පියෝ කියනවා ඇයි මේ ළමයි අපි වගේ නැත්තේ කියලා. මහා ගොන් කතාවක් නේ අහන්නේ. අම්මගේ තාත්තගේ ඥාන ආවට
ජාන මගින් මොකක් තීරණය කළාටද? භෞතික ශරීරයේ තීරණය කළාට විඤ්ඤාණය අම්මගේවත් තාත්තගේවත් නෙමෙයි නිසා. ඒක වෙනම විඤ්ඤාණයක්. දැන් මෙහෙම ඇහුවොත් අපි මැරිලා ආය උපදිනවද? අපි මැරිලා ආය උපදිනවද? ඕක දවසක් මේ බුදුහාමුදුරන්ගෙන්ම බමුණෙක් ඇහුවා. ඒ ඔය බමුණෝ කියලා ඒ කාලේ හිටපු පොරවලුත් නිකම් මේ එසේ මෙසේ අය නෙමෙයි, මාර මීටර් හොඳේ. ඔව්වෝ මාර මීටර්. හරි, දවසක් ආනවා බුදුහාමුදුරන්ගෙන් ඔය මේ ගැන අහන්න ගිහිල්ලා. දැන් මම මැරිලා නැවත උපදිනවද? දැන් බමුණ අහනවා නැවත උපදිනවද? එහෙම උපදිනවනම් මරු තර්කයක් අහන්නේ. ඒ උපදින්නේ මේ මමද නැත්තම් වෙන කවුරු හරිද කියලා අහනවා. උපදින එක්කෙනා මේ මමමද නැත්තම් වෙන කවුරු හරිද කියලා. ඔය මොකද්ද දන්නවද ඇහුවේ? කොයි උත්තරේ දුන්නත් අවුල් වෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා. හිතන්නකො මෙහෙම දුන්නයි කියලා. ඔව්, ඒ උපදින්නේ ඔබමයි කියලා කිව්වොත්, එතකොට බමුණ අහනවා ඒ කියන්නේ භවයෙන් භවයට යන නිත්‍ය ආත්මය කියලා එකක් තියෙනවා. එතකොට ඔබ වහන්සේ කියලා තියෙන්නේ අනාත්මයි කියලා. එතකොට ඒක පටහැනිනේ. එහෙම හිර වෙනවා. බැරි වෙලාවක් කිව්වොත් ඒ උපදින්නේ ඔබ නෙමෙයි කියලා. එතකොට මෙයාගේ එන තර්කය තමයි මොකක්ද දන්නවද? මම නෙමෙයි නම් ඒ උපදින්නේ මම කොහොම හිටියම් මොකද? මම මිනිස්සු මරලා මං කොල්ල කාලා ආතල් එකේ ඉන්නවා. මං මැරිලා ගියාට පස්සේ වෙන එකෙක් නේ දුක් විඳින්නේ. මොකද්ද බුදුහාමුදුර දුන්න උත්තරේ? එක වාක්‍යයි. නචසෝ නච අඤ්ඤෝ. ඔබමත් නොවේ, ඔබ නොවන්නේත් නොවේ. මොකද තමයි කිව්වේ ඒක? ඔබමමත් නොවේ, ඔබ නොවන්නේත් නොවේ. ඕගලන්ට තේරෙන උදාහරණයක් මම කියන්නම් ඈ. කොස් ගහක පොලොස් ගෙඩියක් හැදෙනවා. ඔහොම හිතින් මවාගන්න. කොස් ගහක පොලොස් ගෙඩියක් හැදෙනවා. දැන් ඒ ගෙඩියේ නම මොකද්ද? පොලොස් ගෙඩිය. දැන් ඕක ලොකු වෙලා මොකක් හැදෙනවද? කොස් ගෙඩියක් බවට පත් වෙනවා. දැන් අපි කියන්නේ ඒකට මොකක් කියලාද? කොස් ගෙඩිය කියලා. දැන් මම අහනවා ඔබෙන්, මේ කොස් ගෙඩිය අර පොලොස් ගෙඩියමද නැත්නම් වෙන මොකක් හරිද? මේ දැන් ඔබ කොස් ගෙඩිය කියන එක අර ඉස්සර තිබිච්ච පොලොස් ගෙඩියමද නැත්නම් වෙන එකක්ද? ඉතින් ඒකමයි නම් වෙන නමක් කියන්නේ ඇයි? ඔබට කියන්න තියෙනවානේ ලොකු පොලොස් ගෙඩියක් කියලා. එතකොට ඔබ කියන්න යනවා නෑ නෑ, ඒක පොලොස් ගෙඩිය නෙමෙයි, ඒක කොස් ගෙඩිය කියලා. එතකොට මං අහනවා ඒ තිබිච්ච පොලොස් ගෙඩිය කෝ දැන්? බලන් ගියාම අපි හිර වෙලා. ඒ කියන්නේ මොකද්ද? ඒ පොලොස් ගෙඩියමයි කියන්නත් බෑ. ඊට වඩා ටිකක් වෙනස්. ඒක නෙවෙයිමයි කියන්නත් බෑ. ඕක තමයි ස්වභාවය. අරනේ